ඕනම කෑමකට දයිය ජෑම් එක. කිස් ස්පයිසි ජෑම්. දැන් මේ අරගලත් එක්ක ජනාධිපතිවරයාට යන්න කියලා කියන්නේ. ඊට මෙහා විසඳුමකට ජනතාව කැමති වෙයිද? චතුර ව්‍යවස්ථාවේ හැටියට ගත්තොත් ජනාධිපතිතුමා අයින් වුණොත් එහෙම පාර්ලිමේන්තුවට බලය දෙනවා. ඒ ඉතිරි දුර කාලය සඳහා තවත් ජනාධිපති කෙනෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුව සඳහා. එතකොට දැන් කවුද ජනාධිපති කරන්නේ අපි? එතකොට අපි රටේ ස්ථාවරභාවය බලන්න ඕන. මේ රටේ මේ ජාතිය පැවැත්ම අපි බලන්න ඕන. අපි 2500ක් ඇවිල්ලා අපේ හැමෝගෙම විශ්වාසයක් තියෙනවා තව 2500ක් මේ රට ජාතිය තියෙන්න ඕන කියලා. මේකට අතිශය තීරණාත්මක වෙලාවක් මේ අපි ඉන්නේ. එතකොට දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරන කිසිදු තීන්දුවක් සඳහා මම හිතන්නේ අපි එක වෙන්නේ නැහැ. කෙනෙක් කියනවා නම් ගෝඨාභය ජනාධිපතිතුමා ඉවත් වෙන්න කියලා. අපි දන්නවා විවිධ උද්ඝෝෂණ තියෙනවා. ඒ සඳහා එහෙනම් විකල්ප ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න ඕන. එතුමා නැත්තම් මෙන්න මේ කියන ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය අනුව පාර්ලිමේන්තුවේ සිටින මෙන්න මේ පුද්ගලයා ජනාධිපති කළ යුතුයි ඉතිරි කාලය සඳහා. ඒ කවුද? එහෙම නිකන් ගියාට පස්සේ අපි එකෙක් හොයාගන්න කියලා කිව්වට හරියන්නේ නැද්ද? එහෙම ඉස්සෙල්ලා යන්නකෝ. එහෙම කරන්නේ කොහොමද? චතුර මේක රටේ ජනාධිපතිකම කියන්නේ මේ කාර්යාල කාර්ය සහායකකමක් හරි මේ සාමාන්‍ය සේවයක් සපයනවා වගේ නෙමෙයි. මේ රටේ ජනතාවගේ ජනවරමක් දීලා තිනවා යම් කිසි කාල සීමාවක් සඳහා එතුමාට ඒ බලය තියාගැනීම සඳහා. එතකොට එතුමා ඉවත් වෙනවා නම් ඒ ඉවත් වීමේ ප්‍රතිඵලය වෙන්න ඕන රට තව ස්ථාවර වීමක්. තව මෙතනින් පල්ලෙහාට වැටලා අපි හරියන්නේ නැහැ. එහෙනම් ඒ ඉල්ලීම කරන අය කියන්න ඕන හරි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණොත් ව්‍යවස්ථාවේ හැටියට එතුමාගේ ඉතිරි දුර කාලය සඳහා පාර්ලිමේන්තුවේ ඇතුළෙන් කෙනෙක්ව ජනාධිපති ධුරයට පත් කරගන්න ඕන බහුතරය කැමැත්ත තියෙන. දැන් අපි දන්නවා ප්‍රේමදාස මැතිතුමා අභාප්‍රාප්ත වුණාම ඊළඟට හිටිය අගමැතිතුමා ඩී.බී. විජේතුංග මැතිතුමා ඉතිරි දුර කාලයට ජනාධිපති වුණා. ඒ වගේ තත්ත්වයන්. එතකොට එහෙනම් කවුද ජනාධිපති වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ? මෙන් 225න් ඉන්නේ 50,000ක් නැහනේ. මේ 225 නම් අපි දන්න ඕනේ ඔක්කොම. කවුද ජනාධිපති කරන්නේ කියලා කියන්නේ. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්න පුළුවන්ද? ඔහුට රට කරගෙන යන්න පුළුවන්ද? ඔහුට මේ දැනට තියෙන තත්ත්වයට වැඩිය සාධනීය විදිහට හොඳ තැනකට ගෙනියන්න පුළුවන්කම තියෙනවා නම් අපි කිව්වොත් මෙන්න මේ පුද්ගලයා කියලා ඒ පුද්ගලයා ගැන බලලා අපි තීරණය කරමු පුළුවන්ද වෙයිද කියලා. ඒක ඩික්පන් වැඩි.